හොනිශිවා නිියෝංගනු සන්සේ තිලිනිි දේස් කොහොද දරුවනේ. ඔන්න මං පොරුන්දු වෙච්ච විදිහටම අලුත් නිපාතයක් කරගෙනආවා. අදමං අරගෙනාවේ මෝ නිපාතය ඉතින් අද පාඩමට යන්න කලින් අලුතින් අපිත්තක් එක එ එකතු වෙන දරුව ඉන්නවනම් ජපනි සල් සන්ේ අප YouTube චන්ික සබස්ක්‍රයි් කරන්න ඒවගේම ළඟම තියෙන බෙල්ලයිකක ලික් කරලා අපේ ලෙසන්ස් ඇවැලම ගෙන්වා ගන්න. ඒවගේම ඔගලඟ වටිනා කියන අදහස්. ම කරන්නත් අමතක කරන්න එපා එනම් අපි යමෝද නිපාතයට. අපි අද කතා කරන්නේයන්නේ මංවලට පුරුන්දු විශ්ච විදිහටම මෝනිපාතය ගැන්න හැබැයි මෝනිපාතයට යන්න කලින් අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්ත වානිපාතය චුට්ටක් මතක් කරගෙන වෙමු. වානිපාතය අපි ඉගෙන ගත්තනේ මහිත නෝලට මුදට වානිිපාතය තේරෙන් ඇති මත්තක ඇති කියලා ම දුන්න වාකෙටිකත් හොඳට ප්‍රැක්ටස් කරන්න ඇති කියේලා ම හිතෙනවා වානිපාතය අපි භාවිතා කරේ ඇයිහොයි කොටසත් එක්කද වාකයේ වානිපාතය අපි වාකයේ ටොපි ටොපික් එක එක්ක තමයි භාවිතා කරේ එතකොට ටොපික් එක එක්ක භාවිතා කරඒවගේම කර්ම පාදයක් එක්කත් වානිපාතය භාවිතාවෙන් අවස්ථා තියෙනව නම් කියන අර්ථය එතකොට අද අපි කතා කරන්න යන්න නිපාතයක් මේ ුට්ටක් වානිපාතයක් එක්ක සම්බන්ධ නිපාතයක් කතා කරන්න යන්න එහෙනම් ඔන්න මූ නිපාතය ගැන ාය යදන අවස්ථාවපි පළමු මේ හරිම සරල නිපාතයක් හොඳට තේරුන් ගන්න. හරි මෝනිපාතය යෙදෙන්නේ අපි වානිපාතෙන් පළවෙනිපාක්්‍ය කතාකරපු දේහා සමාන දෙයක් දෙවැනි වාක්‍යනුත් ප්‍රකාශ කරනකොට. වානිපාතයෙන් පළවෙනි වාක්‍යය ප්‍රකාශ කරපු දේහා සමානම දෙයක් දෙවැනි වාක්‍යනුත් ප්‍රකාශ කරනකොට, අපි යොද්දපු වානිපාතය වෙනුවට මෝනිපාතය යොදලා ප්‍රකාශ කරන්න පුළුවන්. මේක මෙහෙම කියනවට වඩා උදාහරණයක් ගත්තාම උගොලන්ට හොඳට තේරෙනවා. අපි බලමු උදාහරණයක්. මම ශිෂ්්‍යයක්. මම ශිෂයක්. කවමද මේ වාග්‍ය කියන්න ඔන්න වානිපාතය දන අවස්ථාවක් චික්්ටක් වානිපාතයක්ත් අප එත් එක්ක මතක් කරමු. මම ශිෂ්‍යයක් කියලා කියනකොට අපි මේ වාක්‍ය කතා කරන්න බලාපොත්තු වෙන්න මම ගැන. එකනෙ ටොපක් එක තමයි මේ මම කියන්නේ. එනිසා මම කියන වචනට පස්සේ අපි වානිපාතය යොදල මේවාක්‍ය ලියමු දැන්. වත්තාශීවා, ගකු සේ දෙස්. වතාශීවා ගකු සේ දෙස්. දැන් අපි මෝනිපාතය දාළ බලමු මේ වාකට. මංකිවා පලවෙනි භාකයෙන් කතා කරපුත්දහා සමාන දෙයක් දෙවැනිවා්‍යෙනුත් කතා කරනකොට තමයි අර වානිපාතය වෙනුවට මෝනිපාතය යොදලා කතා කරන්නේ. දැන් අපි මේ වා වෙනුවට මෝයිදෙන අවස්ථාව පලමු මෙතැනදි දැන් ඉසල්ලා ම කිව්වේ මම ශිෂ්්‍යයෙක්. දැන් මගේයාලුවා ශිශ්්‍යයෙක්. අපි සාමාන්‍යෙන් එහෙම කියන්නේ නැ. මම ෂ්කාටහරි හඳුන්නලා දෙනකොට මම ශිශ්්‍යයෙක්. මගේ යාලුවවා ශිශ්‍යයෙක්. එහෙම කියන්න නැහැ. මගේ යාළුවත් ශිෂ්‍යයෙක් කියලයි කියන්නේ. ඔන්න කෙටියෙන්ම කියනවනං මේන් මෝනිපාතය සිංහල භාෂාවේ උත් කියන අර්ථයට සමානයි. එහෙනම්. අපි දැන් කොහොමද කියන්නේ. ඉස්තලා ශිෂ්‍යයෙක් ගැනමයි කතාකරේ. දෙවැනි වාකෙත් අපි යාළුව ශිශ්්‍යයෙක් කියල කියන්න ඕන පිඩිතකොට පිස්සලා මම ශිෂ්‍යයෙක් කියල කිව්ව නිසා. යාළුව ශිෂ්‍යය කියන්නේ නැහැ යාලුවත් ශිෂ්‍යයෙක් කියලලායි කියන්නේහම් අපි දැන් කොහොමද දෙියන් මේ වාකයේ ටොපික් එක තමයි යාළුව යාළුව ශිෂ්‍යයෙක්. එතකට ටපික් එක යාළුව නිසා යාළුවට කියනවා තොමෝදාචී කියලා. හරිනං වානිපාතයන අප යොදන්න ඔනි ටොපික් එකට පස්සෙේ හැබැය පිස්සල්ලාත් කතාගරා ශිෂ්‍යයක් ගැන. යාලුවත් කියලා අපිට කියන්න ඕනෙ වෙන්න. ඒ නිසා වා වෙනුවට මූනිපාතය දානව. තොමෝදචිමෝ ගකුසේදෙස් තොමෝදචිමෝ ගකුසේ ද යාලුවත් ශිෂයක්. දැන් අපි තව උදාහරණකට යමු. මේක පොලි ඩායලෝග එකක්. මුලින්ම මේ ඩාලුගික චුට්ටක් හොඳට කියවන්න. හරි ඔලට පේනෙ දැන්ගේ ඩායිලෝගික හරි මේ ඩායලෝගිකය ඉන්නවා ඒ කියලා දෙන්නේෙක් අපි මුලින්ම මේ ඩාලෝගෙක හොඳට කියවල එමු. හරි මුලින්ම ඒ අහනවා අනතවා දෛගකුසේ දේස්කා? ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ද බි උත්්‍ර දෙනවා? යි වත්තශිවා දෛගකුසේ දේස්. ඕ මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයක්. ආයේ හනවා කරේමෝදායිගකුසේ දේක? ඔහුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයක්ද බිඋත්ත්‍ර දෙනවා. යි කරේමෝදායිගකුසේ දස්. ඔහුත් විශ්වවි්‍යාල ශිෂ්‍යයෙක්. එඩ ආඒ යනවා, කණුජුමෝ දයිගකු සේදෙස්ක කනුජුමෝ දෛගකු සේදේස්කා ඇත් විශ්ව විද්‍යාලි ශිෂ්‍යාවක්ද එතොට බියුත්තර දෙනවා. ඊයේ කනජෝවා දෛගකු සේදවා අරිමසෙන් කෝකෝ සේදේස්. නැහැ ඇ විශ්වවිද්‍යාලි ශිෂ්‍යාවක් නෙවෙයි උසස් පාසල් ශිෂ්‍යයක් කට ඒ කියනා සෝදේස්කා එහෙමද කිය හනු හරි. එෙන දැන් අපි මේ මෝනි පාතයේ ඇදිල තියෙන අවස්ථාව චුට්ටක් පැහැදිලි කර ගමු දැන් ඒ අහනෝ මුලින්ම අනතවා දෛගකුසේදස් කා ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ද එතකට දැන් අවුන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් තමයි කර්ම පදය. දැමයි විශවවිදාල ශිෂ්‍යය ගැෙන තමයි කතා කරන්නේ. එකොට ඔන්න බෙී උත්තර දෙෙනවා හයි වදශිවා දෛගකුසේදෙ. ඕහ මම විශ්වවිද්‍යාල ශිශ්‍යේ. ඊළඟට දැන් අහන් නඕනේ. ඔහු ගැන එතකොට අපි අහන්න නැහැ ඔහු ඉස්ලත්තඇම විශ්විද්‍යල ශිෂ්‍යයක් ගැන අපි කතා කරේ පලමිනිවාකනු තේගැන කතා කරේ ඒනිසා මම කිව්වා මෝනිපාතය දෙන්නේ පලමනිවාකෙන් කතා කරපු දහා සමානමදයක් දෙනිවා කෙනුත් කතා කරනකට මෝනිපාතයේ දෙදනවා කියලා පි කන ගත්තා එහනම් දැන් අපි අහන්න ඔහු විශ්ව විද්‍යාල ශිෂයද කියලා නෙමේ ඔයත්ේ මතේ විද්‍යාල ශිෂ්‍යයක් නිසා ඔහුත් විශ් විද්‍යාල ශිශ්‍යෂයක්ද කියලායි අහන්න ෝනේ ඔහුත් කියලා ඒ නිසා තමයි මේ කරේ මෝ දෛගකු සේදස්කා කියලා හලා තියන්නේෙ ඔහු මෝනිපාතය දාල උත් කියලා හන්න. එතකට බී උත්තර දෙනා. ැම්ම විශ්වවි්‍යාල ශිෂ්‍යෙක් ඒ නිසා මෙතන ඔහු ඔහු විශ්විද්‍යල ශිෂ්‍යය කියලා උත්තරේ දෙන්නේෙ නැහැ. ඔහුත් කියලා උත්තරය දෙන්න ඕනේ ඒ නිසා තමයි මේ බි කියන්නේ හයි. කරේ මෝ දෛගකු සේදෙස්. ඔ ඔහුත් විශ්වවිද්‍යාල ශිශ්‍යය. හිළටගෑල්ලමකින. එඟහන්න ඕනේ ඇයත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ද කියලා ඇ විශ්වවිද්‍යාල ශිශෂ්‍යාවද කියලහ ෑ සාමාන්‍යෙන් ඇයත් කියලා අප හන්න සිංහල භාෂාවෙන් වනත්. ඒ නිසා තමයි මේ කනජෝමෝ දෛගකුසේදෙස්කා කියල හලතයනේ ඇයත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ද. භියවිුත්තර දෙනවා ඊයේ කනජෝවා දෛකකුසේ දෙවාරිමසයි කෝකෝසේ දෙෙ. එත ද නෑේ නර්තය උත්තරයක් තමයි ඇල්ලා යෙනෙ නැහැ. එතොට අපි කියන්නේ නැහැ ඇත් විශ්ව විද්‍යාලි ශිෂ්‍යාවක් නෙමේ කියලා. ඇය විශ්ව විද්‍යාලි ශිෂ්‍යාවක් නොවේ කියලා යපි සිංහලංගුණත් කියන්න ඒ නිසා තමයි මෙතිදි කනුජෝමෝදාන්නතුව කනුජෝවා කියලා ඇල්ලා තියනෙමගේ නැතැ නාර්ථය උත්තරයක් එතකොට උත්තර දීලා තියෙනවා ඊඒ කානජෝවා දෛගකුසේ දෙවාරි මසයෙන් කෝකෝසේදෙස්. නැහැ ඇය විශ්වවිද්‍යාලි ශිෂ්‍යාවක් නෙමි උසස් පාසල් ශිෂ්‍යයක් එතකොට ඒ අහන සෝ දෙස්කා එහෙමද යකිවදේ වටහගත්ත කියලා කියන්න යා සූදෙස්කා කියලා හලා තියෙනවා. වා්‍යක කත්රූපදය එක්ක වගේම වාකක කර්ම පදයක්කත් මූනිපාතය යොදන්න පුළුවන්. අපි වානිපාතයේ දි කතා කරා වගේම වා්‍යයේ කර්ම පදය එක්ක ඕනිපාතය එදිල තියෙන අවස්ථාවලද ඕනිපාතය අයින් කරලා තමයි මෝනිපාතය යෙ දෙන්නේ මෙ හැමදේම මෝනිපතය යෙදෙන උත් කියන අර්ථෙන් වුක කෙටියම මතක තියාගන්න තුොට මේක වරදින්න නැහ. කර්ම පදය එක්ක යෙදෙනකොට මංසලකිව වගේම ඕනිපාතය නම් කර්මපදයක යෙදිලා තියෙන්නේ ඕනිපාතය අයිං කරලා තමයි උත් කියන අර්ථෙන් මෝනිපාතය යදන්නේ ඒ වගේ ඕනිපාතය හැර වෙනත් නිපාතයක් නම් කරන පදයක්ත් එක්ේ ඇදිලා තියෙන්නේ වානිපාතේදි වගේම නම් කියී නත්තෙන් අපි වානිපාතය යොදාගත් තැන ඒ වගේම ඒ අදාළ නිපාතය තියෙද්දීම තමයි මෝනිපාතය එකතු වෙන්නේ හරි අපි ද ඉස්සලා කිව් එකට උදාහන්නයක් බලමු කර්ම පදයක්ත් එක්ක ඕනිපාතය දිලා තියෙන තැනකද කොහොමද අපි මෝනිපාතය යොදන්න කියලා බලමු උක් කියන අත්තෙන් තමයිඔන්න මෝනිපාතයදන්නේ කොඳට මත්තක තියයාගන්න අපි බලමු භාකයක්. මම බියර් බොන්න නහැ. මම බියර් බොන්න නැහ. ඔොන දම් මේ වාක්‍ය අපි ලියන්න ඕනේ. මම වතා මම ගැන කතා කරන නිසා වාදාලෞක්ත කරා වතාශී කර්මය තමයි බියර් බීරු කර්මයත්තකේ ද නිපාතය තම ෝනිපාතය වතාශිවා බීරු ඕෝ නොමී මාසයෙන් මම බියර් බොන්නේ නැහැ. දැන් මෙතනද මෙතන්ටත් අපිට පුළුවන් ඕනිපාතය වෙනුවට මෝනිපාතය දාන්න. එතනද අර්ථය වෙනස් වෙනවා උත් කියලයිය දෙන්නේ. අපි බලමු මම බියර් බොන්නේ නැහැ පලවෙනිවා්‍ය. ඒවා කියම අපි මෝනිපාතය දාළලි වුවොත්. ඕනිපාතය අයිංකරලා ඒ වෙනුවට තමයි මෝනිපාතයය දෙන්නේ. එතකොට වතශිවා බීරුමෝනොමිමසෙන්. වතශිවා බීරුමෝ නොමිමසෙන්. ඇතුවට ඒවාකෙන් කියවෙන්නේ මම බියරුත් බොන්න නෑ. මම සකේ බොන්නෙත් නැහැ බියරුත් බොන්න නෑ. ඔන්න උත් කියනර්ථය යදනවා. අය අපි බලමු පළවිනිවාකය වතශිවා සකේ සොරි වතශිවා බීරු ඕෝ නොමි මසයෙන්. මම බියර් බොන්න නැහැ. තැන් බෝ වෙනුවට මෝදැමොත්. බතශීවා බීරු මෝ නොමිමාසයෙන් මම බියරුත් බොන්න නැහැ. ඔන්න එහනම් කර්මපදයක්ත් එක්ක මෝනිපාතය යෙදෙන අවස්ථාවක් හැබැයි එතනද කර්මපදත් එකක යෙදිලා තියෙන්නේ ඕනිපහතය. හරි දැන් කර්මපදයත් එක්ක ඕනිපාතය හැර. වෙනත් නිපාත යෙදෙනකොට. කොහොමද මෝනිපාතය යෙදෙන්නේ කියලා අපි බලමු පලවෙනි භාක්‍ය. අපි මෙතන දී කර්මයක්ත් එක්ක දේනිපාතය ද නවස්ථාව කරගෙන තියෙනවා. වතශිවා ජිතෙන්ශදේ එක මස්. වතශිවා ජිතංශදේ ඉකිමස්. මම පාපැදයෙන් යනවා. මම පාපැදයෙන් යනවා දැන්. කර්ම තමයි පාපැදිය එනිසා කර්ම පදයක්ත්ත එක් එකේදලා තියෙන ඕනි පපාතයනමයි ටේ නිපාතය. එතකට මං මකද කිව්වේ. ඒ අදාළ නිපාතය තියෙත්තිම තමයි උප්කේ නර්ථය එන්න මෝනිපාතය යොදන්නේ. දැ අපි මෝනිපාතයක් දාලා ලියල බලමු. වතශිවා ජිතන්ශ දෙමෝ එක මස්. පතශිවා ජිතංශ දෙමෝ එක මස්. පළවෙනි වාකේදී අපි කර්ම පාදයක්ත් එක්ක දේනිපාතය විතරයි යොදාගත්තේ දෙවැනි වා්‍යයේදී තේනිපාතය තියෙත්තෙම අපි මෝනිපාතයක්ත් යොදාගෙන තියෙනවා. දැන් අපි මේ වාක්‍ය දෙකේ තේරුම බලමු. පළවෙනි වාක්‍ය වතාශිවා ජිතංශදේකි මස්. මම පාපැදියෙන් යනවා. දෙවැනි වාක්්‍යයට අපි මූනිපාතයත් එක එකතු කරගත්තා එතකොට ඒක තේරුම වතාශීවා, සිිතංශ දෙමෝ එක මස් මම පාපැදියනුත් යනවා. එහ නං ඔන්න සරලවම කිව්වෝොත් මෝනිපාතය කියලා කියන්නේ සිංහල භාෂාවය උත් කියන අර්ථයෙන් යෙදන නිපාතයක්. ඒක මතකතියාගන්න එතකොට මෝනිපාතය වරදින්න නැහැ. එහනං ඔන්න අද අපි මෝනිපාතයක් ඉගෙන ගත්තා. හොඳට ප්‍රක්ටිස් කරන්න මේ නිපාතයයක්ත් මම අදපාඩම අන්තමට අද ලෙසන්න එක අන්තිමටත් ඔගලන්ට ප්‍රක්ටිස් කරන්න වා කිෙටිකක් දෙන්නම්. වානිපාතය මෝනිපාතය දෙකම එකතු වෙච්චවා කිිටිකක් එඩිකත් හොඳට පුරුදු වෙන්න. හනම් තවත් නිපාතයක් කරගෙන ඉක් පැනට මම උගලෝ හම වෙන්න එන්නම්. හැමෝම එ එකකම් පරිසමින් ඉන්න කෙවොත්සකෙතේ.